මේ එදිනදා සිද්ධීන් තව එක ප්‍රශ්නයක් එදිනදා සිදුවන සිද්ධීන් හේතුඵල ධාවට බහවලන ගලපන ආකාරය කෙසේද? දැන් ඉතින් මේ උදාහරණ මේවාම උදාහරණ. මේ එදිනදා සිද්ධ වෙන සිද්ධි සාමී කියන්නේ. ඉතින් මේවාම දකින්න ඕනේ. මේ හේතු ඇතුළු කරන්නේ ගියහම මට හට ගන්න හිත රාග දේශ මොහ වලට අයිතිද? එහෙනම් රාගක්ෂේත දේශක්ෂේත මොහක්ෂේත ආධාරද? මම මේ හිතන ක්‍රමී. මම මේ ක්‍රියාත්මක වෙන හැටි කතා කරන හැටි. ඔය මාධ්‍ය තුල ඉඳගෙන ඉවෙලා හිටන් ඊට අනුකූලව හසුරවන පුරුදු වෙන්න ඕනේ. ඒතර මේවා එකක්වත් කර්මස්ථාන වාක්‍ය වශයෙන් කියෝ කියෝ ඉන්නේ ඒවා නෙවෙයි. දහමට අනුව හැඩ ගැහිණි. ඒක තමයි මග වැදෙනවා කියන්නේ. ධර්මයට අනුව හැඩ ගැහිණි කියන්නේ. ඒකයි මාර්ගය වැදෙනවා කියන්නේ. ඒක හරි අමාරු ඔඩු කපනවා වැඩ හිතවලට. මොකද හිතවල තිබෙනා විවිධාකාර කෝරක ගති හැඟවිලා මහේසාක්‍ය ලීලාවෙන් ඉන්නවා. වෙනේ පුප්පාගෙන ලස්සන විදියට ඇතුලේ ඉන්න ණයා. වෙනේ පුප්පා කියලා විසරෙන්නේ නැහැ. ඒ වගේ අපි පුම්බාගෙන ඉන්නවා ලොකු මිනිස්සු හැටියට හිතුවට ඇතුලේ ඉන්න ණයා කුණ. ඇයි කුණ කපනකම් යථාබෝධයට එන්න බෑ. ඉතින් ඒ නිසා හැම වෙලෙම පුළුවන් තරම් ඒ සඳහා භික්ෂුන් වහන්සේ නමකට උනත් ඔය චර්යා හතාවක් තියෙනවා ළමයෙක් වහන කරන්න ගියාම එකපාර වහන කරන්නේ. ඒ ළමයා හැඩගස්සනවා. අර මානේ කපන්න. ඒ ලොකු හාමුදුරුවෝ හරියට බයිනවා කියලා හිතනවා ඉතින් හැරයි එහෙම කියලා. මොකද? උගේ තිබිච්ච මාන්නාකාරකම ලොකු හාමුදුරන්ට හරි පේනවනම් ආචාර්ය හාමුදුරන්ට පේනවනම් මේ මානේ කපන්න ඕනේ ඒකට පහරක් ගහලා. දැන් මොකද කරන්නේ? යා වැදගත් විදිහට ඇවිදලා හිටන් ඉඳගෙන ඉන්නවා උපාසක උපාසිකාව කට්ටියක් හරි. ඔය කොල්ලෝ නෑරි මේ පරිකම හදලා තියපන්. ඒ ඉදිරිය කියනවා. දැන් විශාල අමාරුවකට වැටෙන්නේ මානසික. හැබැයි අමාරුවට වැටෙන්නේ මොකද්ද? වාහනේ තිබුණොත්. දැන් නම් පොඩ්ඩක්වත් අමාරුවක් නෑ. ඒ විලාට හතෙන් දෙන්නේ ඇකිලිලා. අහක බලාගෙන සැලන්න දෙයක් නෑ. මේ විලාට අපිට උදේ වැටෙන්නේ මේ කියන්නේ. තෙනගෙන කින් දුවද මට මේක කියන්නේ. ඔහොම කියන වයින්ද පුදුමයි. නමුත් ඒක නෙමෙයි යථාර්ථය අරගම. ඒ වැනීම නෙමෙයි දොස් කීම නෙමෙයි. ඒ මනස මාන්නයට වැටිච්ච මනස බහින්න ඕනේ. නැත්නම් ඒ හිත වැඩෙන්නේ. ඒ මාන්නේ තියාගෙන නිවන් දකින්න බෑ. මාන්නේ මක්කටෝ අතිමාන්නේ කුක්කුටෝ. මාන්නේ වඳුරෙක් වෙනවා අතිමාන්නේ වල්ලෙක් වෙනවා. ඒ තරම් මහා බලපතලයි ඒක. ඔය මාන්නේ නිසාම අනිකර පහත් කරනවා. තමන් උසස් කරනවා. සිටිවිල්ලක් ගානේ තොටි කියනවා. දවසට පව් කොච්චර කෙනවද දන්නේ නැහැ මාන්නාකාර මනසක් හිමාවක් කෙනෙකුට. හැම දෙනම බලපාන. ඉතින් අන්න ඒ නිසා ඒක කපා ගත්තොත් ඒකෙන් නිදහස් වෙන්නේ. ඉතින් ඒ නිසා එදිනෙදා කරන සිද්ධි වලින් බලන්න ඕනේ ඔය ටික රාග දේශ මොහ මාන. ඔය ටික වැටෙන જાති එකක්ද මම මේ කරන්නේ කියන්නේ හිතන්නේ. තමා සමාගෙන බලන්න පුරුදු වෙන්න ඕනේ ක්‍රමෙ. එහෙම වැටෙනවා නම් වහාම තමාම ඒකට උඩු කපන්නේ නැහැ. ඒකට ප්‍රතිචාර දෙයක් කරලා හිටන්. ඒක පිළිගන්න ඕනේ. එතකොට ඒක හරියනවා.